ආයුබෝවන් උණුසු පුවත් ලදසෙන් ඉන්දිනේන ඔබගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසු පුවතක් පෑලියකොඩ එළවළු මිල අද අඩු වී තිබෙනවා නුවර එළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවළු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ ඒ අනුව කැරට් කිලෝ එක මිල රුපියල් 200ක් වන අතර බෝංචි මිල රුපියල් 300ක් වන බවයි සඳහන් වන්නේ එබැවින් කරවිල කිලෝ එක මිල රුපියල් 200ක් හා ලීක්ස් කිලෝ එකක මිල රුපියල් 200ක් වනවා ඒ අනුව තවත් එළවළු කිහිපයක කිලෝ එක මිල ගණන් පහකින් දැක්වේ තක්කාලි මිරිස් කිලෝ එකක් රුපියල් 150යි බණ්ඩක කිලෝ එකක් මිල රුපියල් 100යි වට්ටක කිලෝ එකක මිල රුපියල් 120යි දෙහි කිලෝ එකක මිල රුපියල් 120යි වාපුඩු කිලෝ එකක මිල රුපියල් 200යි වැටකුළු කිලෝ එකක මිල රුපියල් 200යි මෙවැනි උණුසුම් පුවත් ලදසෙන් ඉන්දර ගැනීම සඳහා ඔබගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න ඔබට සුබ දවසක් ආයුබෝවන් උණුසුම් පුවත් ලදසෙන් ඉන්දිනේන ඔබගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් ඉදිරියේදීමත් මිල පහත දැමීමට කටයුතු කිරීමෙන් පවතින බව සුරාබුදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසනවා ඒ අනුව මිලීටර 750ක අතිවිශේෂ ආරක්කු බෝතලයක මිල රුපියල් 900ක් 1000ක් අතර මුද්‍රකින් සහ මිලිමීටර 175 ප්‍රමාණයේ කාලි බෝතලයක මිල රුපියල් 200කින් පමණ අඩුව නැති බවයි පැවසෙන්නේ මේ අතර සුරාබුදු කොමසාරිස් සහ මත්පැන් සමාගම් මුද්‍ර පසුකියදා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා එහිදී සුරාබුදු කොමසාරිස්වරයා දන්පැත්තේ මත්පැන් සඳහා වැඩි මැෂින් භාවිත කරන ඉස්ප්‍රීතුවල මිල අඩු වී ඇති බවයි එම නිසා ආරක්කු මිල අඩු කරන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා මෙහිදී මත්පැන් සමාගම් අවධාරණය කොට ඇත්තේ අරකු බෝතල් වල මිලෙන් 80%ක් 90%ක් වැට් සහ වෙනත් බදු වලින් සමන්විත වන බවයි 1.23 ජූලි පළමුවෙනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව මත්පැන් සහ මද්දසාර මිල ඉහළ දැමුවා ඒ අනුව අතිවිශේෂ අරකු බෝතලයක මිල රුපියල් 1000කින් ඉහළ ගියා මේ හේතුවෙන් ඉදිරියේදී අරක්කු සහ බියර් මිල සැලකිය යුතු මිලකින් පහත යනු ඇති බවයි සුරාබුත දෙපාර්තමේන්තුව ආරක්ෂක මාර්ග පවසන්නේ මෙවැනි උණුසුම් පුවත් ලදසකින් දැන ගැනීම සඳහා ඔබගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න ඔබට සුබ දවසක් ආයුබෝවන් උණුසුම් පුවත් ලදසකින් ගෙනෙන ඔබගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් ජපානයේ කලකුණු විද්‍යා ඒජන්සිය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව නාන්කයි අගලපීටි ප්‍රදේශයේ අතිප්‍රබල මට්ටමේ මෙගා භූමික කම්පාවක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින කොට මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉදිරි කාලයේදී එවැනි මෙගා භූමික කම්පාවක් සිදු වුවත් එවගින් හට ගන්නා දැඩි කම්පන තරංග සමග විශාල සුනාමි තත්ත්වයක් අපේක්ෂා කරන බව අදාළ නිවේදනය තුළින් පෙන්වා දී තිබෙනවා කෙසේ වෙතත් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය තුළින් පෙන්වා දී ඇත්තේ නිශ්චිත කාල සීමාවක් තුළ අදාළ භූකම්පනය සිදුවන බව පැවසෙන්නේ නොහැකි බවත් පවතින භූගෝලීය සාධක මත එවැනි භූකම්පනයක් සිදුවීමේ හැකියාව මේ වන විට ඉහළ මට්ටමක පවතින බවත්ය එමෙන්ම භූවිද්‍යාඥයන් සඳහන් කරන්නේ ජපානය තුළ භූකම්පන ක්‍රියාකාරීත්වය පෙරට සාපේක්ෂව මේ වන විට ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි ජපානයේ නිරිත දිග පැසිෆික් වලට ඔබෙන් පිහිටා ඇති නාට්කා යකලාසන්න වශයෙන් කිලෝමීටර 900 දක්වා දුරට වීදී පවතින අතර අදාළ වශයෙන් වසර 100කට 150කට දක්වා කාලය තුළ මෙගා භූකම්පනයක් ඇතිවන බවට හඳුනාගෙන තිබෙනවා ඒ අනුව වඩාත්ම මෑත කාලීන ප්‍රබල මට්ටමේ භූකම්පනය සිදු වෙද්දී වර්ෂ 1946 දෙසැම්බර් 21 වන දින වන අතර එම අවස්ථාවේදී ප්‍රබලත්වය රික්ට මාපක 8.4 තදරග්යක් සටහන් වී ඇති බවයි පැවසෙන්නේ ඒ සමගම එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ටෝකියෝවට ප්‍රදේශවල සිට දකුණු ඔකිනාවා ප්‍රාන්තයේ ප්‍රදේශ දක්වා විහිදෙන කලාපයේදී මහනගර සභාවලට අවත් ඔවුන්ගේ භූමිකම්පා සූදානම පරීක්ෂා කරන ලෙසට දැනුම් දී ඇති බවද සඳහන් වෙනවා මෙවැනි උණුසුම් පුවත් ලදසෙන් ඉන්දන ගැනීම සඳහා ඔබගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න ඔබට සුබ දවසක්